දැන් ක්‍රීඩාතරතුරු. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත්ව ඇති වත්මන් අර්බුදයෙන් ඔවුන් ගොඩ ගැනීමට කළ යුතු එකම විසඳුම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වෙනස් කිරීම පමණක් බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයෙකු වන සිදත් වෙත්තමුණි මහතා පවසනවා. හිරු ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. මම හිතන්නේ මේ දැන් තියෙන පරිපාලක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න නැත්නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව හදන්න බෑ කියලා. ක්‍රිකට් බෝඩ් එක මම නම් කියන්නේ සම්පූර්ණයෙන්ම සුරහරලා අලුත් ව්‍යවස්ථාවක් පටන් අරගෙන දේශපාලනයෙන් තොරව දේශපාලනඥයන් නැති මේ ක්‍රීඩාව මුලින්ම පටන් ගන්න වෙන තත්ත්වයක් වගේ තමයි මම හිතන්නේ අද ඇවිල්ලා තියෙන්නේ මට පේන විදිහ. දැන් ඉන්දියාවේ වෙන දේ අපි උදාහරණයක් ඇටියට අරගෙන මේ විදිහ දෙයක් තමයි කරන්න ඕනේ. සුප්‍රීම් උසාවිය ඉන්දියාවේ කමිටුවක් පත් කරලා තියෙනවා ක්‍රීඩාව සුද්ධ කරන්න කියලා. මේ විදිහ දෙයක් තමයි මේ රටෙත් කරන්න වෙන්නේ. නැත්තම් දැන් තියෙන තත්ත්වය අනුව මං හිතන්නේ අපි දිගටම පල්ලෙහාට යනවා මිසක් මේකෙන් ගොඩ ගැහෙන්නේ නැහැ. මම උදාහරණයක් දෙන්නම්. ලෝකේ වටේම බැලුවොත් නිව්සීලන්තයේ ඡන්ද පහක් තියෙනවා ක්‍රිකට් බෝඩ් එක පත් කරා. ඕස්ට්‍රේලියාවේ 7ක් ත 8ක්, සවුත් අප්‍රිකාවේ 8ක්, ඉංගලන්තේ 22යි, ඉන්දියාවේ ඡන්ද 46ක් තියෙනවා. මේ රටේ ඡන්ද 146ක් තියෙනවා. එතන තමයි තියෙන ප්‍රශ්න. දේශපාලඥයෙක්ට විතරයි ඇවිත් උතන ඡන්ද දිනලා අන්තිමට ක්‍රිකට් බෝඩ් එක දුහන්න පුළුවන්. සිලෙක්ෂන් කමිටුව මට තේරෙන්නේ නැහැ මොනවද කරන්නේ. මේ අවුරුද්දේ ප්ලේයර්ස්ලා 40 ගණක් ගහලා තියෙනවද? සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම නෙවෙයි. සිලෙක්ෂන් කමිටියක් සිලෙක්ෂන්ස් කරන්න ඕන. ප්ලෑන් එකක් ඇතුව මට කිසිම කැමැත්තක් නැහැ ආයි මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න. මම උදව් කරනවා නම් උදව් කරන්නේ එකම දෙයකටයි. ඒ කියන්නේ අපේ ව්‍යවස්ථාව මාරු කරන්න උදව් කරන්න කිව්වොත් මම කැමති ගිහින් උදව් කරන්න. නැත්තම් මට කිසිම කැමැත්තක් නැහැ. Hero Sports Round Up then. ශ්‍රී ලංකා හිටපු වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක මහතා බංග්ලාදේශ ක්‍රිකට් ඉහළ දක්ෂතායකකේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. ඔහු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්වුණු දෙවන වතාවමයයි. මීට පෙර රාමනායක මහතා 2008-2010 කාල පරිච්ඡේදයේ බංග්ලාදේශ ක්‍රිකට් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඒ මහතා පසුගියදා එම තනතුරෙන් ඉල්ලාස් වුණා. ක්‍රීඩා මාත්‍යංශයේ 50 වන සැමරුමට සමගාමීව ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ නව ප්‍රේක්ෂකාගාරය ඉදිකිරීමට මුල්ගල තැබීම අද පෙරවරුවේ සිදු වුණා. එදාසිරි ජයසේකර, මංගල සමරවීර සහ මහින්ද අමරවීර යන මාත්‍රුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රේක්ෂකාගාරයේ ඉදිකිරීම සඳහා ක්‍රීඩා මාත්‍යංශයේ රුපියල් මිලියන 190ක මුදලක් වෙන්කොට තිබෙනවා. මෙහිදී අදහස් දක්වූ ක්‍රීඩා මාත්‍ය එදාසිරි ජයසේකර මහතා සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ධාවනපතේ පිළිබඳව අපිට ප්‍රශ්න ගන්නාවක් තිබුණා. එය දැන් අවසන් කරලා තිනවා. ලබන සතියේ බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. අදාළ ටෙන්ඩර් කරුට කැබිනට් පත්‍රිකාව සකස් කරලා අවසන් වෙලා තියෙනවා. ගජබ සුපර් ක්‍රොස් මොඩරත හා යතුරුපැදි තරගාවලිය ලබන 27 වනදා අනුරාධපුර, සාලියපුර ගජබ සුපර් ක්‍රොස් ධාවනපතේදී පැවැත්වෙන බව අනාවරණය වුණේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. 16 වන වරටත් මෙවර තරගාවලිය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා මොඩරත ධාවකින්ගේ සංගමයයි. මෙරට ප්‍රධාන පෙළේ කතෝලික පාසල් 4ක් වන කටුගස්තොට ශාන්ත අන්තෝනි, කොටහේන ශාන්ත බෙනඩික්, මරදාන ශාන්ත ජෝසප් සහ බම්බලපිටියේ ශාන්ත පීතර විදුහල්වල ආදිශිෂ්‍ය සංගම් එකතුව සංවිධානය කරන ශාන්තවරින්ගේ ක්‍රීඩා සැනකෙළිය ලබන 26 සහ 27 දින පුරා මහනුවර දී පැවැත්වෙනවා. 50 වනවරට පැවැත්වෙන ශාන්තවරින්ගේ ක්‍රීඩා සැනකෙළියට ක්‍රිකට්, රග්බි සහ පැසිපන්දු යන ක්‍රීඩා ඉසව් ඇතුළත්. ඒ සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙටත් සවස 6:55ට. සුබ රාත්‍රියක්.